අයිබෝන් සෙලම් දෙනාට අදමම කියල දෙන්නහ දන්නේ උසස් පෙල පුසිවිද්‍යාවේ තුංගනි පාඩම වන බෝගවගාට පාන්සු පරසරේ බලපෑම කියන පාඩමු. එකට සාමාන්‍යයෙන් දුලහවසර පාඩම්වලින් ලොකුපාඩමක් තමයි තුගනි පාඩම පසපාඩම කියලා අපිකටියෙන් හඳුන්ලන්නේ එතකොට පාඩ මේ පරණ නිර්දේශයට වඩා වෙනස්ච්ච කොඩක්තැන් තියෙනවා අපි මොනවද කියලා බලන ගමක් පාඩම හිමීට කරගනයම්. මෙතන දීල තියනෝ මම බෝගවාගාවට පාන්සු පරිසරයේ බලපෑම කිය පාඩම යටතයේ අපි ඉගන ගණ්ඩෝන මොනමොන කොටස්ට කියනකුම්. දල තිර මුලිින්ම පස කොහොමද හැදෙන්න්නේ කියන්නේ එක පස නිර්මාණය වන ආකාරය ඊඟට පසේ සංගටක ඊළඟට පාන්සු සෞ්‍යට බලපාන සාධක, පාන්සු සෞ්‍යය හා ගුණාත්මක බව කෙහි බලපාන පසේ බෞතික සාධක මෙතැනන පසේ බෞදතික සාධක ඊළඟට මෙතන තිනවා පස්සන කොට සවිද්දිහට රසානික ලක්සන හිටු පස්සේ ජයිවිය ලක්සන. ඒවගින් පස්සේ පසේ සෞට් කියිය ගුණාත්මක බව පිරිහීමට හේතු දීල් තියෙනවා. කැන්නේ අපට ඉගෙන ගන්න තිෙනවා. ඒළංඟට සෞ්‍යහා ගුණාත්මක බව දියුණු කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග. අවුසාහට ශ්‍රී ලංකාවේ, බහුල ව්‍යාප්තයති පස්කා්ඩවල් ලක්ෂණ කතා කරන්න තිීම ඉතින් මෙතන කෙටියෙන් අපි දක්කළ තිබුණට විශාල පාඩමක් පුළුල් පරාසික ඉගෙනගන්න තියන පාඩමක් ොර රචනා ප්‍රශ්න ගත්තත් ඉස්ට්‍රක්්ෂිකක් ගත්තත් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් එන්න පාඩමත් තමයි පස පාඩම ගොලින්ම බලමු පස නිර්මාණය හා පාන්සු පැතිකට සම්වර්ධනය කියෙන. පසක් යනු පසක් යනු කනිජ්ජ කාබනික ද්‍රව්විය විධ ජීවිආකාර වාතය හා ජලයෙන් සමන් විත, පෘතුවිය මතුපිට පිහිට ඇති ගොඩබිම සාකවර්ධනය ආවශ්‍ය මාධ්‍යයක් සපයන ගතික වූ දේහයකි. මේ තමයි පසේ නිර්ුවචනය. පිමි නිර්වචනයන්, දට පාඩන් කරලා තියාගණඩ වෙනවා මොකද රචනා ප්‍රශ්න ලිවීමේදී ප්‍රශ්නය පැහැදිලි කිරීම සඳහා පසක් යනු කියන නිර්ුවචනය දිය යුතු තැන් අනිවාරයෙන් ඔබට හම්වෙයි එනිසා මේ නිර්වචන අනිවාරයෙන් පාඩන් කර තබාන්න තිතියෙනවා එතකොට මේ පස නිර්මාණය වෙන පියවර දෙකක් තියෙනවා ප්‍රධාහන පියවර දෙකක් තියෙනවා තමයි පාශාන ජීර්ණය හා පාසු ජනනයකිලක මෙතන දීලතිෙන පාශානමගින් මාත්‍ර ද්‍රව්්‍ය හැදෙන ක්‍රියාවලිය පාශාන ජීරණය විදිහට මාත්‍ර ද්‍රව්වය මගින් පස සෑදීමේ ක්‍රියාවලිය පාසු ජනනය විදිහට එතකොට යමෙකොට ප්‍රශ්නයක් වෙඩ පුුවන් මොනොවද මේ පාසු මාත්‍ර ද්‍රව්විය කියන්න කියලා ි සරලව හිතුවත්තේම ලොකු කලු ගලා පාශානය කෙලිම්ම පස් බවට පරිවර්තනය වෙන්නේ නෑ. එතකොට පාශාන ඉස්සරල කැබලිවලට කැඩිලා පස්සේ පස්බවට පත්වන එක තමයි සිද්ධ න්න. ට මේ ක්‍රියාවලය මේ අවරුද්දකින් දෙකින් සිදුවන ක්‍රියාවක් නෙවෙයි අවුරුදු දහස් ගණනක් ගත වෙලා සිද්ධ වන ක්‍රියාවලිය. ඔවට පාශානය ඉස්තරලම සිද්ධවෙන්නේ විශාල කැබලිවලට කැඩෙන එක අන්නේ පාශාන කැබලි තමයි පොදුවේ හඳුනන්නේ පාසු මාතෘ දව්ිය ලෙස. එතකොට පස සෑදීම සම්බන්ධුව කතා කරත්දින් මේ මුලින් අපිට පෙන්නලා දෙන්න පාශාන ජීර්ණය කියන, කොටස විස්තර කරඩ කලින් පාශාන මුණවද කියන අපි අඳුරගෙන ඉඩුවන. එනිසා මොලින්ම පාඩ මේ පාශාන ප්‍රධානාකාර තුනක් ගැන විස්තර කරනවා. පාශානයක් යනු කියලා කෙටින් හඳු දීර තියෙනම්. කනිජවර්ග කිහිපයක් එකතුවී සෑදෙන ගන ඉස්කන්ධයක් පාශානයක් ලෙස හඳින්න්නේ එක. කට මේ. ය කළුගල් වගේ තමයි පාශාන ග්‍රැනයිට් කියලක යන්නේ කළුගල්කොට කනිජවර්ග කිහිප්යක් එකතු වෙලා හැදෙන මේ කළුගල් පාශානය උදහරණකද දීල තියෙන පෝට ධනෆෙල්ස් පාර්මගින් ගැනයිට් පාශානය හැදනොකෙන. පාෂාන ඇතිවනාකාරයානු ප්‍රධානවර්ගතුනා ආග්නය පාෂාන අවසාධ්ධ පාශාන විපරීත පාශාන මේ වර්ගතුන තමයි ප්‍රධානුව කතා කෙරෙන්නේ උසස් පෙල කෘසිිවිද්‍යාව යටතේදී. රක්නයේ පාශාන හැදෙන්නේ කොහොමද. මේව පොදුවේ අපි කළුගල් විදිහයට තමයි මතගවියා ගන්නේ. පෘතිවී අභ්‍යන්තරයේ පවතින මැග්මානෝොත් ලාවා පෘතිවිය මතුපීටට පැමිණ සිල්වී ගනවීමෙන් සෑදන පාාන ආග්නයේ පාශාන කෙන හඳුලනු. උදාහරණ තුනක් මදීලා තියෙනවා ග්‍රැනයිට් බෙසෝල් චානකයිට් කියනේවා මේ වගෙන්. අඩුතරමින් එක උදාහරණයක් හරි මතක තියාගත යුතු වෙනවා ො අපට රචනා ප්‍රශ්නයක්කාවොත් එහෙම පාශාන පිළිබඳව විස්තර කරඩ අපි ලියන්ඩෙනු සමහර අවස්ථාවලදී ස්ට්‍රක්චය විය්ගත පේබරේත් මේ ආගනීය පාශාන අවසාධ පාශාන යන කියනේ හදුන්ඩලා උදාහර ලියන්ඩාපුවස්ථා තියෙනු එ නිසා අනිවාරය මේ ලා තිය ෝට් ක න දමගේ නෝට් එක ගත්තොත්න දී යෙන කොට හැමේ එකක්ම අනිවාරයෙන් පාඩංකරගත යුතුනු. ඊළඟට අවසාධිත පාශානය කියන්න මොනවදු. අවසාධිත පාශානක පොහම නමේම තියෙනවා අනික අවසාධනය වෙන කියෙනෙක් එකඇන්නේ තැම්පත්වෙන් අවක්ෂේපයන වී අදසක් තියන්නේ පාශාන ජීර්ණය වී පස්සෑදීමෙන් පසුව. එම පස්සලාඩං වනිජ ද්‍රව්විය සුළඟින් හෝ ජලයෙන් ගසාගෙන ගොස් වෙනත් ස්ථානයක තැම්පර්ත්ති එකන එකට තදවී විවිද්ධ බන්ධනකාරකමගින් තදින් බැඳීමෙන් අවසාධිත පාසාාන සෑදී. උදා හන්දිී ලතින හොුණුගල් ඩොළමයිට් වැලිගල් මැටිකල් එවගේ කීපයක් මදීල තියෙනවා ඉතින් ප්‍රධානව මෙතැන ජනප්‍රියම අවසාධ්ධ පාසාාන දෙක තමයි හුණුගලුවයි ඩොළමයිට. ති මේ කොටස් අනිවාරය න්දර පාඩංකරගඩෝන සමහර පාඩං කරන්න පුළුවන් පැරණින් නිර්්දේශය මංහලට පෙන්නන්න පැ නිද්දේශය පරිසීනන් ගන් පරිසීනන ග්‍රන්තියේ මේ පසපාඩම තියෙනවා. පරිසණ ගන්තිය ඇයි අපි අධ්‍යනය කරන්න නැත්ති. තියෙන කරුණු මතක තියාගඩ බෑ එකක් අති විශාල ප්‍රමාණයක් තිෙනම් අනිත් ලොකුම දේ තමයි දෙද්දස් දාහතට කලින් ඔල් සිිල්බ එක තමයි ම පරිසීල ්‍රන්ති කියලා අපට ආවි එතකොට මේකේ පාන්සු සෞඛ්‍යය ගැනහෙම විස්තර කරෙන්න්නේ ඒවගේම තියන කරුණු ප්‍රමාණයක් අධිකයි. එකන්නේ නවනිර්ධයේ සේරියට තට ඉගෙන ගණඩ තියන කාල චේද ප්‍රමාණයට වඩා මේ පරිසීණ ග්‍රන්ථයේ අන්තර්ගත වෙනවා. තකොට ඔයාලා බැලුවත්හෙම මෙන්න මේ පාශාන විස්තර කරණ උපරිත පාන විස්තර කරන වා ජීරණය කෙනවා එඒවා විශාල චේද පිටින් තියන්නේ. තකත් අපි මාකින් එකක් වගේ අරම්බැලුවොත්තම මාකින්ක රචනාව ලියලා තියෙන්නේ කරුණු හැටියට තරු දාලා එක්කු ඉලක්කන් දාලා කරුණු විදියට තමයි තියෙන්නේ මාකින් කුත්ම පස පෙන්නන්න. දට මේ අත්‍යවශ්‍ය කරුණු අපිට වැදගත්තෙන අනිවාර්යන්ගේ ලියන්ඩෝන කරුණ, මේක තෝරගන්න එක ගැටලුවක් කරනවා ළමෙක් පාඩං කරනට. එනි සතමයි හොඳ නෝට් එකක් හදාගෙන පාඩං කරන්න ඕනියන්. ගොඩ මේ ළමේ අනිවාරයෙන් පාඩං කරනවානම්. හොඳ නෝට් එකක් හදාගෙන හොඳ සර්ගෙනගෙන් නෝට්ට කර පාඩ කරන්නන ගොඩක් තියෙන්න්නේ නං පරිසීල් ග්‍රන්තීම කෝපි තමයි තියෙන්නේ. ගොඩක් සර් ලයින්නවා. නවන විදේශයට හොඳට නෝට් ලබා දෙන ඒ නෝටඇ් කර පාඩන් කරනවඕන හොඳයි. අපි යමු පාඩමට එතකොට මේ විපරීත පාශාන කියන්නේ මොනුවද. පෘතිවයේ භූචලනමගින් ආත්්නයේ සහ අවසාධ්‍ය පාශාන පොළොව තුළට කිදා බැස පෘතිවී අභ්‍යන්තරී ඇති අධික උස්නත්තය සහ පීඩනය නිසා විවිධ වෙනස්්‍රීම් ඇතිවීමෙන් විපරීතපාශාන සෑද විපරීත වෙනවා කියන්නේ. වෙනස් වෙනවා කියන අදස. තකොට මේ හුණුගල් ඒ විදදියට ගිලා බැස්සොත් අධික උස්නත්තයට හා අධික පීඩනයට ලක් වෙලා කිරිගරුණ වගේ හැදෙන්න්න පුළවාවුන්. දැගල්ලා ඇතිවෙලා ්‍රීක පිළිම එ නෙලල් ල තියෙනවා රූපනිකං නැපෝලියම් බොන පාට්ල වගේ එක රූප හදල තියෙනවා මේ ඒවා හදල තියනෙ කිරුගරුනින් සමහරල උද්‍යානවලත් ඔය අර කලයක් කක්ලතියාන්න ගෑනු කෙනෙක් ගේම කිරිගරුඩේ අදපු පිළිම තියෙනු. ඒවා සක්තිමත්භාවේ වැඩි අර හුණුගල්ලොට වඩා. ඉතින් ඒවා විපරීත පාශාන කිරිගරුණ කියනවා විපරිත පාශාන තමාබල් කියලත් හඳුන්නනවා විපරිතිවිච්චා හුණුගල්ලොලින්ගේම ඉතින් මේ තමයි ප්‍රධාන පාශාන වර්ගතුන අපවමතා කරගත්තොත් ආග්නය පාසාන අවසාධිත පාසාන විපරීත පාසාාන කියන ඒවා ආග්නය පාසානෝට උදාහරණයක් ග්‍රැනයි් ඒවගේ අවසාධිත පාශාන වලට උදාහරණයක් ුණ හුණුගල් න තැන්්ඩොලමයි තක්‍රතියා ගන්නඩ පුළුවන් එවගේම විපරීත පාසාන වට උදාහරණයක් හොුණුගල් මගින් කිරිගරුට සෑදෙන එක කිරිගවුඩ කියන එක විපරිීත පාසාානයක් තින් මේ පාසාන ජීර්ණ වෙලා තමයි ජීරණය වෙලා තමයි මාතෘූද්‍රව්ගි හැදෙන්නේ මාත්‍රෘද්‍රවග්්‍යිය මගින් තමයි පස් සෑදෙන්න්නේ. තුට අපි කලින් කතා කරා පියවර දෙකක් තියෙනවා පස සැහැදීන්ඩ හේතුවරන්. තොන මේ පළවෙනි පියවර තමයි අපි පාසාන ජීර්ණය කළ කතා කරන්නේ. රචනා ප්‍රශ්න වල අහන්නේ. පාසාාන ජීර්ණය පැහැදිලි කරන්න කියලාවගේ.ඒ මැහුවොත් අපි මේ පස හැදෙනකම්ම ලියන්ඩයන් එනෑ. පාසාාන ජීරණය කියන කොටස්ස විතරයි පියවර විතරයි පැහදිලි කරන්න. එතකොට පාසාාන ජීරණය කියලා කියන්නේ පාශානමත්තට බෞතික රසානික හා ජයවයේ සාධක බලපෑමෙන් මාත්‍රෝ ද්‍රව්්‍ය හැදෙන ක්‍රියාවලිය තමයි පාසාාන ජීර්ණය. එතෙන්ට විතරයි අපි රචනාව ලියන්නෙත්, පාශාන වලි මාතෘ ද්‍රව්විය හැදිල මාත්‍රෘ ද්‍රව්්‍යිය මගින් පසත් හැදෙන විදදි ලියන්ට යන්නේ නෑ මොත් එෙම අපට විනාඩිදුළහයේ රජනාවක් ලියන්ඩ වෙන්නේ අනික වැඩිපුර කරුණු අමතරන ලියන කරුණු ඒවා මාකින්කට ඇතුළත් වෙන්නේෙ නෑ. මාතෘ ද්‍රව්විය කියන්නේ පාශානවලට වඩාසාරල එහත් පස තරමට ියෝජනය නොව අතරමැද්‍ය අවස්ථාවේ පවතින ද්‍රෞ්්‍යයක් මේ දීලතියෙන්ලමයි. අ මාතෘ ද්‍රවී අනු නිර් කියල නිරුවජනයක් ඇහුුවොත් දියන්ට තමයි ඒ දීලා තියෙන නැත්ත මාතෘ දව කියන්නේ පාශාන කැබලි එහම මතකතියාගන්න. පාශාන ජීරණය ප්‍රධානාකාර තුනක් තියෙනු. ඒකට බලපාන සාධකනූ තමයි මේ ප්‍රධානාකාර තුන තියෙනෙ. බෞතික සාධක බල පැහමෙන් බෞතික ජීරණය රසානික සාධක බල පෑහමෙන් රසානික ජීරණය ජයිවීයේ සාධක බලපෑමෙන් ජයිවිය ජීරණය කළ පාශාන ජීරණය ප්‍රධානාකාර තුනකට සිද්ධෙනම්. මුලින්ම බලමු බෞතික ජීරණය ඒ මතක තියාගණ්ඩ ලේසි ඔයාලට කරන තියෙන පාඩම් කරන කෙනෙක් නං හරියට බෞතික ජීරණය සඳහා බලපාන ප්‍රධාන සාධක දුන මතක තියාගන්න එක තියෙනවා ජලය බලපාන සුළඟ බලපානුව උස්නත්තය බලපානු. තමට ඒ අතේ විස්තර කිරීම අනිවාරයෙන් මතක පේ්ඩෝන අපිට මේ සාධක තුන මතක් වුණොත් තමයි ඒ යට විස්තර කිරීම ක්‍රියා ගැනීමට හැකියාව ලැවෙෙන. බෞතික දීරණය කියන්නේ සාමාන්‍යයේ රසායනික සංයෘතිය වෙනසක් නොවී පාශානකුඩා කැබලියුවට පත්තෙන එක නැත්තම් මාතෘද්‍රගිය සෑදන එක. ජලය බලපානන්නේ කොහොමද. මේ අට දෙදීලතියෙනවා ජලී රැලික්‍රියා ඒ වගේම ජලයේ සිදුවන මිදීම නිසා පීරණය වැඩීලා පාශාන පුපුරලා යන අවස්ථාව ඒවගේම නිරන්තරයෙන් ජලය ගලාගෙන යනකොට සිද්ධ වඩ පුළුවන් පාශාන කඩාකොට සොල්ට කැටලිය නනික අන්ඒ වගේ පොඩි පැහැදිලි කිරීමක් ජලයේ කියන සාධකයේ බලපානවා කියලා ඔප්පු කරන්න අපිට විස්තර කරන්න සිද්ධේරුවම්. ඒවගේම දෙවනියට සුළඟ කියන සාධකය කොහොමද බලපාලන්නේ සාභාන්‍ය ලංකාව වගේ ප්‍රදේශෝටත් වඩා කාන්තාරාගේ ප්‍රදේශවල සුළඟ මගින් සිදුවන පාශාන ගීරණය වැඩි වැලිකුණටු වගේ මගෙන් ඔය තද ද්‍රග්ියග සාගන ගිහිල්ල පාසාන වල ගැටිල කැඩියන්න පුළුවන්. එවගේ අධික සුළගනිසා පාශාන කාලයක්ත්තිස්්චේ සුළඟට හසුවෙලා. පතුර්ගැලවිලා වැටෙන්ට පුළුවන්. ඒවගේ අවස්ථාවන් තමයි අපි උදාහරණ විදියට විස්තර කරන්න.ඒවගේම උස්්නත්තේ බලපෑමකිර තියෙනවා. මෙතැනද සිද්ධවෙන්නේ පාශානමත්තට නිරන්තරයෙන් උෂ්නත්තය විචලවීම බලපාන බලපෑමයි. එකන්නේ උෂ්නත්තේ වැඩි වෙනවා අඩුවෙනෝ ආයවැඩිය ආය අඩුවෙනවා මෙන්න මේ හේක්‍රියාවලී නිසා, ආශාන ප්‍රසාරණය හා සංකෝචනයට ලක් කලා යම් අවස්ථාවකදී පුපුරලා කුඩාක් කැබලිීමට කැඩලියයන්න පුළුවන්. ඉති අපි මේ බෞතික ජීරණය කියන කොටස තමයි පැහදිලිරගත්තේ එනම් බෞතික ජීරණය ගයන්න මොකක්ද ඒ සඳහ බලපාන ප්‍රධාන සාධක මොනුවද. ජලයේ සුළඟ සහ ඔස්්නත්තේ බලපෑම කියන එක බෞතික ජීරණයට අයත්තන ප්‍රධාන සාධක තුන. ඊළඟට. රසායනික සාධක. පාසානවල ඇති රසායනික විනිජ රසානික විපර්යාසවලට භාජනිවීම නිසා පාසාාන ජීරණයීම රසානි ජීරණය කියලා හඳුුණනු. රසානික ජීරණයට සාධක හයක්තියනම්. ද්‍රාවණය සජලනය ජලවිච්චේදනය ඔක්සිකරණය ඔක්සිහරණය හා කීලීට කරණය කියන සාධක හය. ස්සරලමම් අප පාඩන් කරගන්න ඕන මෙන්න මේ කාරෝහයෝ. ො ඒ හය මතක තිබ්බුත් තමයි අපට ඉතුරු විස්තරකිීමට හැකයාල බන්න කර්ම දන්න ඇත්ත මකත් විස්තර කන්නුවෙන් නෑ.රද ද්‍රාවනය සජලනය ජලවිච්චනය. එතකට මේ මමනම් පාඩං කරනකාලේ ජලයෙන් සාධක තුනයි. ද්‍රාවණය සජලනය ජලවිච්චේද. එවාස ඔක්සිජැන් මගෙන්. ක්සිකරණය ඔක්සිහරණය දෙකයි. අවසායක කීලේට කරන. තුොට ඇත්තරම් පාඩන් කරුවනෑලට අවසානවස්ථාව තේරේ මේ කීලේට කරණය කියනෙ තම හොදර කටපාඩන් කරල තියාගන්ඩොණ කෙනෙක අනත්‍යව ටගල් ලියගන්න්න පුළුව. කීලේට කරණය කියල කියන්නේ කාබනික ද්‍රවවිය ජීරණයවීමෙන් සෑදෙනවා විවිධ කාබනිකාම්ල මේවා ලෝහ අයනහම ප්‍රතික්‍රියා කිරීම නිසා. පාසාානය යම් ජීරණකට ලක්වීම කීලේට කරණය කියෙන හඳුනු. එතකොට මේ ද්‍රාවනයට අදදීල තියෙනවා කාබන්්ඩයක්සයිට් ජලය සමඟ දියවුණහම හැදෙනවා කාබනිිකම්ලය මේ කාබනිිකම්ලේ හුණුගල්ගේ වගේ ගැටිගැටී තියෙනකොට කැල්සිියම් බයිකාබනේට් වගේ හැ දෙෙන්න්න පුළුවන්. හුණුගල්ලෝට වඩා කැල්සිියම් බයිකාබනේට් සවිසක්තියෙන් පොඩ්ඩක් අඩු නිසා. ඩිල බෙදදිලා මේමා තතුෘද්‍රවගී බවට පත්තෙන්ට පුළුවන් මේක මේ දවසෙන් දෙකෙන් සිදුවන ක්‍රියාවක් නෙමේ එනිසා එහෙම වෙනවාදයක්ෝ කියලා කල්පන කරන්න ඩෝන්නනෑ තර් කරන් ඩෝන්නේ මෙටික පාඩන් කරගෙන තියගන්න ඊළඟට සජලනය කියන ක්‍රියාවලේ සජලනය කියලා කියන්නේ ජලානු සම්බන්ධ කරගෙන සිදුවන ක්‍රියාවලේ සාමාන්‍යය පාශානවලට ජලානු සම්බන්ධ කරගෙන බෙනත් ද්‍රග්‍යබ්බවට පත්වෙනවා න මෙතැන කියනවා ජලානු සම්බන්ධ වහාම නැත්තන් ශජල තත්වයට පත් වුණහාම ඒ පාශාන වල තියෙනහර දැඩිගති අඩුවෙලා කැබලිවට කැඩියන්න පුළුවන් කියලා උදාහර නැද්දීලා තියෙනවා හමටයිල්ට ජලානු එක තුනහාම ලිමනයි් බවට පත්වෙනවා ඒක කහපාට සංයෝගයක් ඉමන ජීරණයට ලක්ගනෝ කියලා ඒවගේම ජල විච්චේදනය තුගනි කාරණාව ඒ ජලය විච්චේදනයට ලක් වෙලා ඉදදන සහ ඕ් බවට පත් වෙලා වෙනත් ඇන්නේ කනිද සමග ප්‍රතික්‍රයා කරනු එහෙම වෙලා. සමහර කණි කන්නේ පාශනල තියෙන කනි ජත්තක ප්‍රතික්‍රියා කරපු හම පාසන කොට සොලට කැටලියන්න පුළුවන්කිලතම විතැන කියන්නේ. උදාහරණය අදීල තියෙනවා ආග්නයේ පාශානවල පෙල්ස් පාර් ජලවිච්චේදනය වීමෙන් කෙෝලිනයිට් නම් මුුදු උපිගන් මැටි සංයෝගයේ සෑදී කියෙන. අපි දන්නුවවා ආග්නයේ පාානව ආග්නයේ පාශාන කියල කියන්නේ ඔය කළුගල් වර්ග ඒවච්චර බුදු දේවල් නෙමේ ්චේදනුනු හැබයි අ මුදදු සංයෝගයක් හැදන්නේ ඒක්මට කටලබිඳලා ජීරණ වෙලායන්න පුළුවන් කිය එක අනිත් එක මේ වැදගත්මදේ තමයි එMCී කිව්වලහ වන්ද කලා තියෙනවා ඔයෆෙල්ස් පාර් ජලවිච්චේදනෙන් කියන එක දාලා තියෙන අවස්ථා සකන්නේ ජලවිච්චේදනයට උදාහරණ අහපුරවස්ථා මෙතනින් තමයි ඒ අරගන්න තියෙන සිරණය කියලා කියයන්නන්නේ ඔක්සිජන් සම්බන්ධවෙමින් සිදුවන ප්‍රතික්‍රියා නිසා යම් ප්‍රතික්‍රියාවන් සිදවෙලා පාශානවලින් කොටස් කැබලි ගැල වෙලා ඉවත් එෙන්න්න පුළුවහන් කෙනෙක් කියන්නේ කාණජ ද්‍රව්වියන් ඔක්සිජන්නෙක්ක සම්බන්ධවෙමින් සිදුවන ප්‍රතික්‍රියා නිසා වෙනස් දෞව්ිය බවට පරිවර්තනය වෙලා පාශානය කොටස් ගැලිලා ඉවත්තෙන්න්න පුළුවන්ගෙන ඒගේම ඔක්සිජෙන්න් ඉවත්තමින් සිදුවන ප්‍රතික්‍රියා මගින් පාශාන වලින් කොඩා කොටස් කෙඩල ඉවත්තන්න පුළුවන් කෙලා මෙතන්න මේ දීලතිනෝ පොඩි උදාහරණ ප්‍රතික්‍රියාවන් දෙක ඒවා ලියන් ඩෝන අනිවාරය රචනාව සම්පූර්ණවැඩනම් එී දන දෙක F දනතුුණු බවට පත්වෙනවා ඔක්සි කරණේ දිිය ඒක මනනික් පැත්තලියන්න පුළුව ඔක්සිිය හරණයටත. තොර කීලට කරනයමං කලිනුත් පැදිලි කරා. කාබනිික ද්‍රව්වය ජීරණය වීමේදී සෑදෙන කාබණික අම්ල ලෝහ අයන සමඟ ප්‍රතික්‍රියා කරලා ඒන්නේ කනිජවල තියන ලෝහයිනත්තක ප්‍රතික්‍රියා කරලා පාසාන ජීරණයට දායක වන එක. ඉතින් මේ රසානික ජීරණය සම්බන්ධ කතා කරාම ඒක තියෙන සාධක හය ඉස්සල්ල පාඩංගරගන්න. එතැන තියෙනවා ද්‍රාවණය සජලනය ජලවිච්චේදනය ඉට පස්සේ ඔක්සිකරණය ඔක්සිහරණය කීලේට කරනය කියන සාධක හය. බෞතික සාධක යටතේ අපි කතා කරා ජලය සුළඟ සහ උස්නත්තේ බලපෑමු. ඊළඟට ජයිවීය ජීරණය කියනකට බලපාන්නේ ශාක සතුන් සුද්‍රජීවීන් සහ මිනිසා. මේ හතර දෙනාගේ ක්‍රියාවලිය නිසා, පාශානවඩින් කැබලි ගැලවීවත්තෙන්ට පුළුවන් උදාහරණ දීරතියෙනවා ශාකවල මුල් පාශානාතරින් වර්ධනය වීමේ දී ශාකවල මුල් පාශාන අතරින් වර්ධනයවීමේ දිී අර පතුරු ගැලවිලා ඉවත් එෙන්න්න පුළුවන් කියන එක. ඒවගේම පාශානමත ලයිකන්න පාසිවගේව වර්ධනය වෙද්දින් පාශානවල බෞතික හරසානි දීරණය වේගවත් කරන්න පුළහන් කියෙල දීරතිෙන. කියන්නේ ලයිකන හා පාස නිසයිඉවාර සුද්‍රජීවී කොටස්ොල්ට නැත්තං චාක පැත්තට අයිති වන විදිරිලි අන්න්න පුළුවන් එවගේම පාශාන මත කාබනිික ද්‍රෞ්්‍ය එකතු වෙලා ඒවා සුද්‍රජීවීම මගින් වියෝජනය වීවීම ඒවගේ මෙතකොට නිපද වෙන කාබණික අම්ල පාසාාන ජීරණයට දායක වෙන්ම කෙල්ලි ඇන්න පුළුව. ඒවගේම සතුන්ගේ කුරගැටීම ආදිය නිසා පාසාාන ජීරණය වන්න පුළුවහැ කියන්නේ නිරන්තරයෙන් පාශානමතින් කුර සහිත සතුන් එ මෙහා සංචරණය කරලා කාලයක් ගත වෙනකොට පතුරු දෙකක් තුනක් ගැලවෙලා අයින්වෙන්න පුළුවන් ඒැන කාලන්තරයක් ගත වෙන හම සිද්ධය වැඩා. ඒවගේ මිනිසා අපි දන්න ඔ සුවිච්චායෙන්ම දායකවලා ඉන්න වනේ මේ පාශාන දීරණය ක්‍රියාවලට උදහරදිල තිෙනවා හුණුගල් කැඩීම කළු ගල් කැඩීම් වගේවා. මේ නිසා සිද්ධ වෙන්නේ. විශාල පාශාන කුඩාොටස්සවලට නැත්ත අමාතෘුද්දගියබෝට පරිවර්තනය වීම ර. ඊළඟට අපිට තියෙන්නේ පාන්සු ජනනයේ කියන පියවර. එකඇන්නේ පස නිර්මාණය වීම ප්‍රධාන පියවර දෙකයි පළවෙනි පියවර තමයි පාාන ීණය ඊළඟ පියවර තමයි පාන්සු ජනනය දැන් තියෙන්නේ පාසු ජනය කියන දෙවෙනි පියවර.